दिदासी सिद्धिक तुम्हेनी मास दहनावेनी दिन मुरली उदासन मुरली ओम शांति बाब दादा मधुबर सारय तुम्हेनी दारुवनी बाबा ओबव मेम दुख लोकेन इवत कर सतुते देशय सुख दाम वेत गिने आम उदिसा फैमिन सिटी दाम यन वचने संबंध वन्ने पिरिसिदु स्थानयक हा समगय प्रश्नय नि असीमितो नाटके पदनम वन्ने कुमन वचन देक मतद पिलितुर उरुमय हा सापय बाबा ओबट सतुते उरुमय लबा देन अतर रावण करान्ने साप किरीमाय मैं असीमित करुणकी देव धर्मेट अयत्न अय यागें तम उरुमय लबा गन्नवा पशु खल्त भागेकट पशु रावण ओंट साप करनवा उगल शरीर लोके वासे करमिन सीटिन बावात पशु मेहि कमिन उबगे सतुटिन पिरि चरित कोटस रंग देखो बावात दरु अंत देन सिहि पत्ति बेति बेनवा अप देवता शास्त्रिय वैश्य हा शूद्र तत्तेट पत्ति देन नरता देवतावन बावट पत्ति दिशा ब्रह्मीन वरुण बावट पत्ति सिटिनवा गीतय शिवाहत आचार ओम शांति ए असीमितो पियागे प्रशंसनीयत्वय मेयाय उसस्मो तनत्ता वन्ने परमात्म देवियान्य मे सैम केनेक्म दन्नवा देवियान उसस्मो तनत्ता नाम ओहु वेसिन देनु लबन्ना वू उपदेस्द उसस्म वू एवाविय युतुय मे निसा तमाय श्रीमत उसस उपदेस लेस हंडिन्वेन्ने मे निसा तमाय सम भक्तिवंतिकेक्म ओहु सिहिपत् करन्ने ओहु देवियन एम निसा एहि भक्तिवंतिकेन्द सिटिय युतुय ओ पियानम मवत्न अवश्य वनवा एक पैत्तकीन ओगे लौकिक दिमापियान इन्नवा अनेक पैत्तेन मे लोकेन ओब्बे सिटिन्ना ओगे दिमापियान इन्नवा मिनिसु असतुटेन सिटिना विट ओउंट लौकिक दिमापियान सिटियावत् ओन सिहि कराने मेलविन ओब्बे सिटी नाउ दिमाउपियान वाई ओबटात लौकिक सबदता तिबिनवा ओबगे मेलविन ओब्बे सिटी ना दिमाउपियान ओबव मे लोकेन इहाट गेन यान अतर ओबगे भौतिक दिमाउपियान मे दुखिन पिरि लोके दनीमकी मेलोइन ओब्बे लोक देखाक तिबेनवा एकाक जीव वासे करन्नाओ असारीरिक लोकेय वन अतर अनेक सतुते देशे लेस हैंडिन्नेन्नाओ भौतिक लोकयाय एकाक सामी देशे वन अतर अनेक सतुते देशय बाबा पैमिन ओबव मेम दुख देशेन एपिटट गेन यनवा एम मरणी देशय हो अपिरिसिदु दूषित देशे लेसत नम करनवा मे सिटिना सैम केनेक्म अपिरिसिदुई पापे गैलिना यहां दुन्वान्ने अपिरिसिदु अय लेसाई
ස්වර්ණමය යුගයේ වැසියන් පිරිසිදු වන අතර පාපයෙන් තොරයි. මුලදී මිනිසු ලක්ෂ්මී හා නාරායණගේ ගුණ ගායනා කරමින් තමා පාපයෙන් පිරියයි ලෙස සැලකුවා. ඒ අධිරාජ්‍ය හා අධිරාජිනිය වන ලක්ෂ්මී හා නාරායණ පිරිසිදුයි. ඉතින් එම නිසා පුර රැසියන්ද පාරිශුද්ධත්වයෙන් යුක්තයි. ඒ සතුටේ දේශයයි. වයිකුන්ත් පාරාදීසිය අපාය දාම් ලෙස හැඳින්වෙන්නේ නැහැ. දාම් කියන්නේ පිරිසිදු ලෝකයක්. නමුත් මේ ලෝකය අපිරිසිදුයි. භාරතය සාමී දේශය වූවා. නමුත් දැන් මේ අපිරිසිදුයි. දූෂිත වූ අපායක් බවට පත් වෙලා සෑම කෙනෙක්ම දැන් සතුටේ දේශය වෙත ගෙන යෑම යුතු වෙනවා. එම නිසා බාබා අනිවාර්යයෙන්ම පැමිණිය යුතුයි. එවිට ඔහුට දරුවන්ව සතුටට පත් කිරීමට හැකිවනවා. ස්වර්ණමය යුගයේ නිර්මාණය කරන්නේ බාබායි. ඔබ කියනවා අහෝ බාබා, පළමුවෙන්ම ඔබ අපට ස්වර්ණමය යුගයේ රාජ්‍ය හා උරුමය ලබා දුන්නා. කල්ප භාගය පුරා අපේ දිව්‍ය ලෝකයේ සිටියා. එය හඳුන්වන්නේ සූර්ය වංශික රාජ්‍ය හා චන්ද්‍ර වංශික රාජ්‍ය ලෙසයි. ඔබ උපත් 21ක් පුරා දිව්‍ය ලෝකයේ සිටි බව බාබා ඔබට සිහිපත් කරනවා. ස්වර්ණමය යුගයේ ඔබ උපත් 8ක් ගත්තා. ඍදි යුගයේදී උපත් 12ක් ගත්තා. බාබා මේ අසුන්ගෙන ඔබට මේ සෑම දෙයක්ම ගැන විස්තර කර දෙනවා. ඔහු කියනවා දරුවනි, ඔබ තමාගේම උපත් ගැනවත් දන්නේ නැහැ. මා ඔබට සෑම දෙයක්ම කියනවා. අශාරීරික පියා අශාරීරික දරුවන් හට කතා කරනවා. ඔහු කියනවා මේ සාමාන්‍ය ශරීරයේ ණයට ගැනීමෙන් මා ඔබට විස්තර කරනවා. කල්ප භාගයක් පුරා ඔබ දුකින් තොරව නිවසක සිටියා. පසුව ඔබ දුකින් පිරි ගෙදරකට ආවා. ඔබගේ සතුට නැතිව ගිය අතර දුකින් පිරි ගියා. පාප මාර්ගය කියන්නේ අපායයි. මේ ලෝකේ ඔබ අපාය අත්දකින අතර බාබා පැමිණ ඔබව රාවණගේ රාජ්‍යයෙන් මුදවා රාමාගේ රාජ්‍ය වෙත යවනවා. මෙම නාටකය දේවෝපගත වූවකි. බාබා ඔබට දිව්‍ය ලෝකයේ උරුමය ලබා දෙනවා. එහෙත් රාවණ ඔබට සාප කරමින් ඔබට දුක ගෙන දෙනවා. මේ අසීමිත වූ කර්මකි. බාබා දැන් ඔබට උපත් 21ක් උදෙසා වූ සතුටේ උරුමය ලබා දෙනවා. පරමාත්ම දෙවියන් විසින් දිව්‍ය ලෝකය නිර්මාණය කෙරෙන අතර ඔබ එම දිව්‍ය ලෝකයේ උරුමය ලබා ගත යුතු වෙනවා. ඔබේ උරුමය ලැබුවා. මායා කල්ප භාගයක් තිස්සේම ඔබට වද දුන්නා. ඔබ බුද්ධියේ මේ සම්පූර්ණ චක්‍රය තිබෙනවා. මෙම චක්‍රයේ කිසිම විටක අවසන් වන්නේ නැහැ. බාබා අනිවාර්යෙන්ම ඔබට ඔබගේ උරුමය ලබා දීම සඳහා මෙහි පැමිණිය යුතුයි. බාබා දැන් පැමිණ සිටිනා අතර ඔහු දන්නවා මීට ඉහත කල්පයේදී තම උරුමය ලබාගත් අය මෙවරත් ඒ ලබා ගන්නා බව. දේව ධර්මයට අයත් අය හැරෙන්නට වෙන කිසිම කෙනෙකුට මෙම උරුමය ලබාගත නොහැකිය. පළමුවෙන්ම බ්‍රාහ්මින් තත්ත්වයට පත් නොවි ඔබට දේවත්වයට පත් විය නොහැකි. ජීවවන අප පළමුවෙන්ම වාසය කරන්නේ
අසාරීරික ලෝකේ පසු අප අපගේ සතුටින් පිරිචරිත කොටස රඟ දැක්වීම උදෙසා මෙහි පැමිණෙනවා අප දේවතා ශාස්ත්‍රීය වෛශ්‍ය හා ශුද්‍ර තත්ත්වයන්ට පත්වනවා අප මෙම වංශ තුලට පැමිණෙනවා දැන් බ්‍රහමින් තත්ත්වයට පත්වන අය තමා බ්‍රහ්ම කුමාරින් හා කුමරියන් ලෙස තමාව හඳුන්වා ගන්නවා තමා දැන් සහෝදර සහෝදරියන් වන බවත් දැන් මෙහි කිසිම ආකාරයක පාපකාරී දැක්මක් එකිනෙකා හා නොමැති බවත් ඔවුන් වටහා ගන්නවා ඔබ පාරිශුද්ධත්වයට පත් වූ කල ලෝකපාලකයන් බවට පත්වන බව ඔබ දන්නවා එකම එක උපතේදී පමණක් ඔබ බාබත් දිව්‍ය ලෝකයක් සිහිපත් කරමින් පාරිශුද්ධත්වයෙන් යුතුව ඉන්නවා මේ මරණයේ දේශයයි මන්නේ දේශයට දැන් පරාජය අත්තිය යුතුවන අතර අමරණීයත්වයේ දේශය ජයග්‍රහණය ලැබිය යුතුයි ඒ පාපයක් පහයත්තේ නැහැ ඒවන විට රාවන්ගේ රාජ්‍ය අවසන් වෙලා ස්වර්ණමය හා රිදී යුග රාමාගේ රාජ්‍ය ලෙස හඳුන්වන අතර තඹහා කලි යුග රාවන්ගේ රාජ්‍ය ලෙස හඳුන්වනවා දියමන්තියක්සේ වටිනා වූ භාරතය දැන් වෙඩි කටුවක තරම්වත් වටිනා කොමක් නොමැති දේශයක් බවට පත් වී තිබෙනවා බාබා දැන් කියනවා මා ඔබට දියමන්තියක්සේ වටිනා වූ උපතක් ලබා දීම සඳහා පැමිණ සිටිනවා මගේ ශ්‍රීමත් අනුගමනය කරන්න නැතිනම් ඔබට දිව්‍ය ලෝකයේ සතුට අත්දැකීමට නොහැකි වෙනවා දිව්‍ය ලෝකයේ දුක ගැන සඳහනක්වත් ඇත්තේ නැහැ ඒ වගේම එහි වෙන කිසිම භූමියක් ඇත්තේ නැහැ ඇත්තෙන්ම භාරතයේ පෞරාණික දේශයක් එහි තිබෙන්නේ දේවතාවන්ගේ රාජ්‍ය පමණයි මේ නිසා තමයි ඒ දිව්‍ය ලෝකයේ ලෙස හඳුන්වන්නේ ඔබ කල්ප භාගයක් පුරා දිව්‍ය ලෝකේ සතුට අත්දැක්කා පසුව රාවන්ගේ රාජ්‍ය ආරම්භුණා ස්වර්ණමය යුගයත් ශිව බාබා විසින් ස්ථාපනය වූවක් වන නිසා ඒද ශිව කෝල ලෙස හඳුන්වනවා ශිව බාබා බ්‍රහ්මා මාර්ගයෙන් දිව්‍ය ලෝකේ ස්ථාපනය කරන අතර ශංකර මාර්ගයෙන් විනාශය සිදු කරවනවා දිව්‍ය ලෝකේ ස්ථාපනය කරන අය තමයි ඒ පවත්වාගෙන යන්නේ ඔවුන් විෂ්ණුගේ දේශේ පාලකයන් බවට පත්වනවා ඔබව ශුද්‍ර තත්ත්වයෙන් බ්‍රහමින් තත්ත්වයට පත් කරවන්නේ ශිව බාබාම පමණයි දැන් ඔබ තමයි බ්‍රහමින් වංශය පසුව ඔබ දේව වංශය බවට පත්වෙනවා ඔබ දැන් ශක්තිය මහිමෙන් බ්‍රහමින් වංශයට පැමිණ සිටිනවා පසුව ඔබ දේව වංශයේ කොටසක් ලෙසින් ඒ උත්තරීතර දනව්වට ගොස් පියා සමග වාසය කරනවා පසුව ඔබ දේවතා වංශයට පැමිණෙනවා ස්වර්ණමය යුගයේ තිබුණේ දේවතාවන්ගේම පමණක් ඌ රාජ්‍යයයි ඒ කාලේ ඒ වෙන කිසිම භූමියක් තිබුණේ නැහැ මුස්ලිම් වරුන්ගේ දේශය ස්ථාපනය වූයේ පසුවයි පාණ්ඩවයන් වන ඔබ යෝගා බලයෙන් පාප පහ පරාජය කර දමන අතර මුළු ලෝකෙම ජයගත් ලෝකපාලකයන් බවට පත්වනවා ලක්ෂ්මී හා නාරායන සූර්ය වංශික දිව්‍ය ලෝකේ පාලකයන්ය ඔවුනොත් සංගම් යුගයේදී තම උරුමය හිමි කරගත්තා සංගම් යුගයේ බ්‍රහ්මින් වරුන්ගේ බ්‍රහ්මින් තත්ත්වයට පත් නොවන්න
තවමත් ඉන්නේ කලි යුගයේ බාබා ඔබ මෙම ගණිකා මණ්ඩලෙන් ඉවත් කර ශිව කෝවිල වෙත ගෙන යනවා ඔබ බ්‍රහ්මාගේ මාර්ගයෙන් බ්‍රහ්ම කුමරුන් හා කුමරියන්ය ඔබ සහෝදර සහෝදරියන්ය එම නිසා ඔබට පාපේ ගැලෙන්න බැහැ ඔව් ඔබට එකට වාසය කරමින් ගෘහ ජීවිතයක් ගත කරන්න පුළුවන් නමුත් පාපේ ගැලෙන්න බැහැ ඔබ මෙම රාවණගේ දේශේ වාසය කළ යුතුම වන අතර නිලුම් මලක් සේ පාරිශුද්ධත්වයෙන් සිටිය යුතුයි එවිට ලෝක ජනගහනය වර්ධනය වන්නේ කෙසේද යන ප්‍රශ්නය මතුවීමට බැහැ බාබාගේ උපදේශ වන්නේ මා පැමිණ සිටින්නේ පිරිසිදු ලෝකය නිර්මාණය කිරීම උදෙසායි මේ අවසාන උපතේදී පාරිශුද්ධව ඉන්න එවිට ඔබට ඒ පිරිසිදු ලෝකයේ පාලකයන් බවට පත්වීමට හැකිවනු ඇත මේ නිසා තමයි අහිංසකයන් හැම විටම වැටකන්නේ ඥාන සාගරයේදී යක්ෂයන් විසින් බාධක ගෙන එනවා බාබා කියනවා ඔබ සෑම විටම වැටකන්නේ ඥාන සාගරයේදී යක්ෂයන් විසින් බාධක ගෙන එම නිසයි ඔබ උසස් තත්ත්වයට පත්වන්නේ ශ්‍රීමත් අනුගමනය කිරීමෙන් පමණයි ඔබ බොහෝ කාලයක් තිස්සේ යක්ෂ උපදෙස් පිළිපදිමින් සිටියා ඒ කියන්නේ ඔබ භූත ආත්ම පහක වැරදි උපදෙස් පිළිපදිමින් සිටියා මම ජීවය නාමෙන ශරීරයේ මාර්ගයෙන් චරිත කොටසක් සංග දැක්විය යුතුයි කිසිම කෙනෙක් මේ දන්නේ නැහැ පුංචි පිළිමයක් ජීවයක් ලෙස හැඳින්වෙනවා එම පිළිම විශාල නැහැ උත්තරීතර ජීවයක් විශාල නැහැ ජීවයන් සහ උත්තරීතර ජීවය හරියට තාරකාවෙනි ඔබ ළඟ දක්වන්නා වූ මේ සම්පූර්ණ කොටස ජීවය තුළ පටිගත වී තිබෙනවා ජීවය කියනවා මා ශරීරයක් අතහැර තවත් චරිත කොටසක් රඟ දැක්වීම සඳහා තවත් ශරීරයක් ලබා ගන්නවා ශ්‍රී නාරායන් ජීවය කියනවා මා ශ්‍රී නාරායන්ගේ ස්වරූපේ ලබාගෙන මෙතරම් උපත් ගණනක් පුරා පාලනය ගෙන යනවා මේ මුළු අවිනාශී කොටස ජීවය තුළ පටිගත වී තිබෙනවා මෙය හඳුන්වන්නේ සත්‍ය කියාගේ දැනුම ලෙසයි පර්මාත්ම දෙවියන් කතා කරයි ආධ්‍යාත්මික පියා මෙහි අසුන්ගෙන දරුවන්ට උගන්වනවා ඔබට මේ උගන්වන්නේ මනුෂ්‍යෙක් නොවේ ඔබට උගන්වන්නේ යසීමිත වූ ක්‍රියායි කිසිම මනුෂ්‍යේ මේ ලෝකය කරකවන්නේ කෙසේද නැතිනම් මෙම ලෝකයේ නිර්මාණය හෝ එහි නිර්මාණකරුවා ගැන හෝ කිසිම දෙයක් දන්නේ නැහැ ඔබ දැන් කෝවිලක වාසය කිරීමට තරම් සුදුස්සෙක් බවට පත් වෙනවා එනම් ඔබේ ශිව කෝවිලේ පාලනය ගෙන යාමට සුදුස්සෙක් බවට පත්වනවා බාරතේ වටිනා තත්ත්වයේ තිබෙන කල එහි බොහෝ ඥානවන්තද වූවා බාබා දැන් ඔබව දියමන්තියක්සේ වටිනා අය බවට පත් කරවීම සඳහා පැමිණ සිටිනවා එම නිසා ඔබ ඔහුගේ ශ්‍රීමත් අනුගමනය කළ යුතුයි රාවන්ගේ වැරදි උපදෙස් ඔබව බෙලි කටුවක් තරම්වත් නොවටිනා පුද්ගලයෙක් බවට පත් කරවනවා ලෝක චක්‍රෙහි
කාල පරිච්ඡේදය අවුරුදු 5000ක් බව ඔබ දන්නවා. ඒ අතර එය පැරණි වෙනවා, අලුත් වෙනවා. ස්වර්ණමය යුගය හා රිදි යුගය තමයි නවලෝකය. ඒ වගේම තඹහා කලි යුගයේ පැරණි ලෝකයයි. බාබා දැන් නැවත වතාවක් ඒ දේව ලෝකේ ස්ථාපනය කිරීම උදෙසා පැමිණ සිටිනවා. ඔබ ජීවයන් සම්පූර්ණ උපත් 84ම ලබා ගන්නවා. ජීවය මෙම ඉන්ද්‍රයන් මාර්ගයෙන් කතා කරනවා, සවන් දෙනවා. ඔබ පරිණ ශරීරයක් අතහැර අලුත් ශරීරය ලබා ගන්නවා. බාබා ජීවවන අපට අප මුලින්ම ඒ මිහිරි දේශේ පියා සමග සිටියා යන දැනුම දී තිබෙනවා. අපව පසුව දේව ශාස්ත්‍රීය වෛශ්‍ය හා ශුද්‍ර තත්ත්වයට පත් වූවා. මේ දැන් අපගේ අවසාන උපතයි. බ්‍රාහ්මින් වරුණ වන අප දිව්‍ය ලෝකේ අපගේ උරුමේ ලබාගෙන දේවතාවන් බවට පත්වනවා. අප අලුත් ශරීරයක් ලබා ගන්නවා. මෙම චක්‍රය නිරන්තරයෙන්ම ඔබගේ බුද්ධිය තුළ කරකවිය යුතුයි. පාරිශුද්ධත්වයෙන් සිටීම නිසා ඔබ දිව්‍ය ලෝකේ අධිරාජිනියන් ලෝකපාලකයන් බවට පත්වනවා. මීට කල්පයකට ඉහතදී මෙම තත්ත්වයට පත් වූ අයගේ බුද්ධිය තුළ මෙම කරුණු ඉතාමත් හොඳින් රැඳෙනවා. ඔබ මෙම ලෝකයේ ඉතිහාසය හා භූගෝලය ගැන තේරුම් ගත යුතුයි. සමහරු මේ සෑම දෙයක්ම තේරුම් ගන්නවා. ඒත් ඔවුන් මේ ඉගෙනීම අතහැර දමා යනවා. ඔවුන් දිව්‍ය ලෝකයට එනවා. නමුත් රෝගී තත්ත්වයට පත් වී තම පාප නැතිකර නොගැනීම නිසා ඔවුන් දඬුවම් විඳිනවා. ඔවුන් දිව්‍ය ලෝකයට යනවා. නමුත් ඔවුන් ලබන්නේ පුරවැසියන් අතර වූ පහළ තත්ත්වයකි. මුලදී දිව්‍ය ලෝකේ පාරිශුද්ධත්වයෙන් පිරි අධිරාජ්‍යයන් හා අධිරාජිනියන් සිටියා. පසු ඔවුන් අපිරිසිදු රජවරුන් හා රජිනියන් බවට පත් වූවා. දැන් මේ රජවරුන් හා රජිනියන්වත් නැහැ. දැන් පියා විසින් පිරිසිදු රජවරුන් හා රජිනියන් නිර්මාණය කරනවා. ඔබට මේ දේව දැනුම උගන්වන්නේ ඒ අශාරීරික පියාම පමණයි. බ්‍රහ්මා මේ අශාරීරික පියාට සවන් දෙමින් භෞතික ස්වරූපයේ ඉන්නවා. ඒ අශාරීරික පියා අසුන්ගෙන අපට උගන්වනවා. අප මනුෂ්‍ය තත්ත්වෙන් දේව තත්ත්වයට පත්වන්නේ මෙම දැනුම මගින් පමණයි. බ්‍රහ්මාගේ ජීවයත් මෙහිදීගෙන ගන්නවා. දරුවන්ගේ ජීවත් මීට සවන් දෙනවා. හොඳ හෝ නරක සංස්කාර තිබෙන්නේ ජීවය තුළයි. ඔබ තුළ හොඳ සංස්කාර තිබේ නම් ඔබ හොඳ පවුලක උපත ලබා ගන්නවා. ඉගෙන ගන්නා අතර සමහරු මෙම දැනුම අත්හැරත් යනවා. මායා ඇය වෙත ඔවුන් අද්දා ගන්නවා. එක පැත්තකින් රාවණගේ උපදෙස් තිබෙන අතර අනෙක් පැත්තෙන් රාමාගේ උපදෙස් තිබෙනවා. මේ අවසාන උපතේදී ඔබ රාමාගේ උපදෙස් පිළිපැදිය යුතුයි. රාවණ ජයග්‍රහණී වන කල
ඔබ අනෙක් පැත්තට යන අතර එවිට රාමාගේ විරුද්ධවාදීන් බවට පත්වනවා. එවන් වූ ජීවයන්ට ලැබෙන දඬුවම් අති භයානකයි. ඔබ රාමාගේ ආරක්ෂාව ලබා තිබෙනවා. ඉතින් ඉන්පසුවත් ඔබ ද්‍රෝහීෙක් බවට පත් වී රාවණගේ ආරක්ෂාව ඇතුවොත් ඔබ රාමාට නිග්‍රහ කරනවා. ඇත්තෙන්ම මේ රාමාගේ රාජ්‍ය හා රාවණගේ රාජ්‍ය අතර තිබෙන නාට්‍යකයක් බව දැන් ඔබ බුද්ධිය තුළට වැටී තිබෙනවා. ස්වර්ණමය යුගය සතෝ ප්‍රදාන්ද විදි යුගයේ සතෝ ඔබ තම යුගයේ රජු සහ කලි යුගයේ තමෝ වෙනවා. ඔබ දැන් නැවත වතාවක් සතෝ ප්‍රදාන් තත්ත්වයට පත් වෙනවා. බාබා පැමිණ ඔබ සතෝ ප්‍රදාන් තත්ත්වයට පත් කරවනවා. කසුව කලා දාසිකින් පරිපූර්ණ වූ අන්ගේ සිට ඔබගේ තත්ත්වය නැවතත් කලා 14ක් බවට පත්විය යුතු වෙනවා. පසුව රාවණගේ ආශ්‍රයේ සිටීම නිසා ඔබලා කලා දිගින් දිගටම අඩුවනවා. දැන් කලි යුගයේ ඔබ තුල කිසිම කලාවක් ඇත්තේ නැහැ. සෑම කෙනෙක්ම කියනවා අප අපිරිසිදුයි, දූෂිතයි. අපිරිසිදු ලෝකේ විනාශ විය යුතුම වන අතර පිරිසිදු ලෝකේ දැන් ස්ථාපනය වෙමින් පවතිනවා. අසීමිත වූ පියා දරුවන් ගැන දන්නවා. ඔබ දැන් සත්‍යයේ නිවස තුළ අසුන්ගෙන සිටිනවා. බ්‍රාහ්මින් වරුන්ගේ සත්‍ය පවලෝබ පසුව දේවතාවන් බවට පත්වනවා. පසුව ඔබ ශස්ත්‍රිය වෛශ්‍ය හා ශුද්‍ර තත්ත්වයට පත්වනවා. මෙය චක්‍රයකි. බ්‍රාහ්මින් වරුන් වෙන ඔබ මෙම චක්‍රය වටාම යන අයයි. රාජයෝගය ඉගෙන ගැනීමෙන් හා දැනුම ධාරණය කර ගැනීමෙන් ඔබ ලෝකපාලකයන් බවට පත්වනවා. එම නිසා ස්වර්ණමය යුගයේ උසස් තත්ත්වයක් ලැබීම උදෙසා ඔබ උත්සාහ දැරිය යුතු වෙනවා. අච්චා සුමිහිරි ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමුණු දරුවන්ට ඔබගේ මව, පියා, බාප් දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර. ආධ්‍යාත්මික දරුවන්ගෙන් ආධ්‍යාත්මික පියාට නමස්කාර. ධාරණය සඳහා සාරාංශය. 1. මේ අවසන් උපතේදී ඔබ රාමාගේ උපදෙස් පිළිපැදිය යුතුයි. රාමාගේ ආරක්ෂාව අතහැර රාවණගේ ආරක්ෂාව පතා යාමින් කිසිම විටක පියාට නිග්‍රහ කරන්න එපා. 2. දඬුවම් වලින් නිදහස් වීමට නම් යෝගීන් බවට පත්ති ඔබගේ පාප නැති කර දමන්න. ඒ පිරිසිදු ලෝකයේ වෙත යාම උදෙසා ඔබ අනිවාර්යයෙන්ම පාරිශුද්ධත්වයට පත්විය යුතුයි. වරදානිය, ඔබ මාස්ටර් නිර්මාතෘවරයෙක් වී ඔබේ අසීමිත උරුමයන් හෝ අවධානයන් ඔබේ සම්පූර්ණත්වය සමරන්න. සංගම් යුගයේදී ඔබ දරුවන් උරුමය ලබනවා. එසේම ආදායමක් ඔබ ඉගෙන ගන්නා ආකාරයේ පදනම මත ලැබෙන අතර ඔබට වරයන් ලැබෙනවා. ත්‍රිවිධ සම්බන්ධතාවයේ උරුමය ඔබේ අවධානයේ ඉස්මතු කරගෙන යෑම
සෑම පියවරක්ම තබන්න. දැන් කාලය ප්‍රදාත සහ මායාව ඔබෙන් සමු ගැනීම සඳහා බලා සිටී. දැන් ඔබ මාස්ටර් නිර්මාතෘවරුන් සරලව ඔබේ පරිපූර්ණත්වය සමරන්න. එවිට ඔවුන් ඔබෙන් සමු ගනීවි. ඥාන කැඩ පොදු තුළින් බලන්න. මේ මොහොතේ විනාශයේ සිදුවන හොත් ඔබ කවුරුන් මේ දැයි දැකගන්න. කාටය සෑම මොහොතේම සහ සෑම ක්‍රියාවකම සබඳතාවයේ තබා ගන්න. සෑම ක්‍රියාවකම සමබරතාවයේ තබා ගන්න. එවිට නිරායාසයෙන්ම ඔබ සෑම දිනාගින් ආශිර්වාද ලබනවා ඇත. ඕම් ශාන්තිය.